ඇඳුම් කරු අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය මණ්ඩලය අද දවසේදී විශේෂයෙන්ම මෙවැනි මාධ්‍ය හමුවක් සංවිධානය කරන්න වුණු ප්‍රධාන හේතුව තමයි අපි දන්නවා මේ විද්දී රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මර්ධනීය ක්‍රියාත්මක කරමින් අරගලකරුවන් තැනක් නොතැනක් නැතුව හැමතැනම පැහැර ගැනීම සහ අත්අඩංගුවට ගැනීම කරමින් තියෙනවා. ඒ නිසා ඒව තත්ත්වය පැහැදිලි කිරීමට තමයි අද දවසේදී මේ මාධ්‍ය හමුව අපි සංවිධානය කරන්නේ. අපි දන්නවා පහුගිය කාලේ මේ රටේ ජනතාව අකණ්ඩ අරගලයක හිටියා තමන්ගේ ජීවිතය ඉල්ලලා තමන්ගේ රැකියාවට අදාළ වැටුපක් ගොවිතැන් කරගන්න පසුබිමක් ඒ වගේම ජීවිතය ඉල්ල තමන්ගේ දරුවට කෑම වේලක් කියන මෙන්න මේ අතිශය සාධාරණ කොන්දේසිත් එක්ක අකණ්ඩ අරගලයක් කරගෙන ගියා මේ රටේ ජනතාව. ඒ අරගලේ තීව්‍රකමත් එක්ක ඒ අරගලේ ප්‍රධාන සටන් පාඨයක් බවට පත් වුණා. රටේ ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න අසමත් ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කර යුතුයි ඒ වගේම ඉවත් විය යුතුයි කියන අදහසත් එක්ක මේ අරගලේ අකණ්ඩව ගියා. හැබැයි මේ අරගලේ තීව්‍ර වෙලා වඩා තීව්‍ර වෙලා රටේ පම්පෝරි ගහපු මහා බලයක් තියෙනවා කිව්ව ජනාධිපතිවරයා එළවා දෙමීම සඳහා මේ අරගලේ සමත් වුණා. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ පැන්නීම සඳහා මේ අරගලේ සමත් වෙන්නේ. ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා යන්න බැහැ කියපු මහින්ද රාජපක්ෂලා එළවා දෙමීම සඳහා ඒ වගේම පම්පෝරි ගහපු කැබිනට් එක ඉවත් කිරීම සඳහා මේ අරගලය අකණ්ඩව කරපු අරගලය ඇතුලේ පුළුවන්කම හම්බ වුණා. දැන් මෙන්න මේ අරගලය ඇතුලේ වුණු විශේෂ සිද්ධියක් තමයි රනිල් වික්‍රමසිංහ කියන පරාජික දේශපාලන චරිතය ජනාධිපති ධූරය දක්වා පැමිණීම. ඒත් අපි දන්නවා පහුගිය කාලේ අවස්ථා ගණනාවක් මැතිවරණ වලින් පරාජය වුණු ඒ වගේම ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට එන්න බැරි වුණු හොරපාරෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට ආව රනිල් වික්‍රමසිංහව ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ආරක්ෂකයා වශයෙන් අගමැති කමට පත් කරනවා. ඒතර මේ අගමැති කමට පත් කළ නිකන් ඉන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ යද්දී ගෝඨාභය රාජපක්ෂ එනවාද මෙම සඳහා මේ රටේ ජනතාව සමත් වෙද්දී ගෝඨාභය රාජපක්ෂ මොකද කරන්නේ? රනිල් වික්‍රමසිංහට රාජපක්ෂ පවුල ආරක්ෂා කරන්න පුළුවන් ක්‍රමවේදය හදලා ජනාධිපති පුටුවට එන්න පුළුවන් වෙන විදිහ පාර හදනවා. ඒතර මෙන්න මේකත් එක්ක පත් වුණු පින් ජනාධිපති කලින් පින් අගමැති වෙලා හිටපු දැන් පින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල කණ්ඩායම් සහ නිල නොලක් කණ්ඩායම් පාවිච්චි කරගෙන මේ මොහොතේ මර්ධනයක් කරගෙන යනවා. එතකොට දැන් අපි දැක්කා ඊයේ දවසේ වෙනකොට මේ අරගලේ ක්‍රියාකාරිකෙක් විදියට හිටපු මේ අරගලේ ක්‍රියාකාරිකෙක් විදියට හිටපු මේ අරගලේ ඇතුලේ දැවැන්ත මැදිහත් වීමක් කරපු දානිෂ් අලි සහෝදරයව අත්අඩංගුවට ගන්න. එතකොට දැන් දානිෂ් අලි සහෝදරයා සහෝදරයාට අයිතියක් තියෙනවා විදේශගත වීම සඳහා. ඒතර අපි දැක්ක දැන් ආගමන විගමන නීතිවලට අනුව ප්‍රවේශ පත්‍රයක් අරගෙන ගුවන් යානයකට ගොඩ වුණාට පස්සේ දැන් ගුවන් යානයට ගොඩ වෙද්දී අපි දන්නවා ඔය තියෙන ඔක්කොම දේවල් බලලා තමයි වරෙන්තු තියෙනවද එහෙම නැත්නම් විදේශ ගමන් අවලංගු කරලද මේ සියල්ල බලලා තමයි ගුවන් යානයට අවශ්‍ය නම් ගන්නෙ. හැබැයි දැන් තියෙන්නේ ගුවන් යානයට ඇතුල් වෙලා තියෙද්දි ගුවන් යානයේ තුල සිටිද්දී CID එකේ කියලා කියාගත්තු කණ්ඩායමක් ට්‍රැෆික් පොලිසියත් එක්ක ඇවිල්ලා දානිසලි සහෝදරයව අත්අඩංගුවට ගන්න. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මොකද්ද මේ ක්‍රමවේදය? මේ අත්අඩංගුවට ගැනීම ක්‍රමවේදය මොකද්ද? මේක අත්අඩංගුවට ගැනීම නෙමේ පැහැදිලි ලෙසම ආණ්ඩුවට විරුද්ධව කතා කරන අය මර්ධනය පැහැර ගැනීම කියලා අපි ඉතාම වගකීමෙන් කියනවා. ඒ මොකද පහුගිය කාලේ අපි දැක්කා පහුගිය කාලේ මේ ගුවන් තොටුපළවල්ම පාවිච්චි කරලා ආණ්ඩුවේ අනුදැනුම අතුව ආණ්ඩුවේ මැදිහත් වීම ඇතුව හොරු කීයක් රට ගියාද? අපි දැක්ක බැසිල් රාජපක්ෂලා කොහොමද මැදිහත් උනේ? පහුගිය කාලේ මිග්යානා ගිරලා ඒ දැවැන්ත හොරකම් කරපු සුදුරේදී හොරකම් කරපු නඩු තිබුණු දිවි නැගුම නඩු තිබුණු ඒ වගේම ජෙට් යානා යවනවා කියලා රොකට් යවනවා කියලා මුදල් දහස් ගණන් කාබාසිනිය කරපු මහා බැංකුව කොල්ල කාපු මේ ඔක්කොම ටික හොරෙන් පන්නන්න ඔය හැමෝම මැදිහත් වුණා. ආණ්ඩුවේ ඉන්න පොලිසි වල ඉඳලා සියලු දෙනා මැදිහත් වුණා. ඒ මොකුත් ඕනේ නැහැ. හොඳට මතක තියාගන්න පහුගිය කාලේ මේ රටේ ජනඝාතන කරපු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඒක වෙද්දි නොදැනගෙන හිටපු පාස්කු ප්‍රහාරයේ හොරු අල්ලනවා කියලා පම්පෝරි ගහලා ජනාධිපති පුටුවට ආව අතුරුදහන් කරපු අපි දන්නවා එක්නැලිගොඩලගේ ඉඳලා ලලිත් කුගල්ලගේ ඉඳලා ජනක සිසිතලාව ඝාතනය කරපු ඒ වගේම දහස් ගණන් හොරා කාපු ගෝඨාභය රාජපක්ෂ ලොකු හොරාව ආරක්ෂකංශයේ මැදිහත් වීම එක්ක අපි දැක්කා ගුවන් යානයක දාලා ආරක්ෂකංශයෙන් තමයි යවන්නේ. දැන් අපි අහනවා එහෙම කරද්දි එක පැත්තකින් එහෙම කරද්දි මේ අරගලයට මැදිහත් වෙලා හිටපු අරගල කරුව විදියට හිටපු දානිශාලීල වත්තරංගුර ගන්න. මෙයා මොකද්ද ඒ නීතිය? කෝ යුක්තිය? එනිසා හරි පැහැදිලි මේ වෙලාවේ අරගල කරුවන්ට බය වුණු රනිල් වික්‍රමසිංහ මොවුන් අත්අඩංගුවට ගැනීමට අදාළව මැදිහත් වෙනවා. එතකොට මේ ප්‍රශ්න හදපු ඔක්කොම එළියේ මහා බැංකුව කොල්ල කාපු මහවරා රනිල් වික්‍රමසිංහ එළියේ
එවගේම මේ අවුරුදු ගානක් මේ ආර්ථික අර්බුදයට ඇදලා දාපු මුදල් ගසා කාපු මහ හොරු ටික ඔක්කොම එළියේ මේ හොරා කාපු ටික සල්ලි ටික දීපල්ලා හොරු ටික අල්ලන්න කියපු එවගේම හොරකම් කරපු උඹලා ඔක්කොම ආණ්ඩුවෙන් ගෙදර බලයල්ලා කියපු දානිශාලීල වත්තරංගුඩ ගන්න දාල මෙදී අත්විම කළ දෙනවා අපි ඊටාම පිළිකුල් සහගතව මේ අත්තරංගුඩ ගැනීම හෙලා දකිනවා එවගේම එතනින් එහාට ගිහිල්ලා අපි දන්නවා දැන් මේ අරගල කරුවන්ගේ නාමලේඛන හදාගෙන ගෙවල් වලට ගිහිල්ලා විශ්වවිද්‍යාල වලට ඇවිල්ලා වැටලීම් කරනවා කවුද පොලිසියෙන්. ඒතර දැන් ඊයේ දවසේදී කරපු වැටලීම් වලදී පොලිසිය මහත්තුරුන්ගෙන් අහලා තියෙනවා කවුද මේ ඇයි ඕගොල්ලෝ කවුද හොයන්නේ මොකද්ද මේ තියෙන ප්‍රශ්නේ මෙච්චර පොලිසිය සිය ගණනක් ඇවිල්ලා වටලන්න කියලා. ඊට පස්සේ උන් දීලා තියෙන උත්තරේ තමයි දේශබන්දු තෙන්නකෝන් මහත්තයා මෙහෙවන මෙහෙයුමක් මේ තියෙන්නේ. ඉතින් දේශබන්දු තෙන්නකෝන් මහත්තයා තමයි අපිට ඇවිල්ලා මෙන්න මේ අත්අඩංගුවට ගන්න කිව්වේ. ඒතකොට පාද ජීවන්ත පියතුමා, ලහිරු වීරසේකර සහෝදරයා, ඉරංග ගුණසේකර සහෝදරයා, ජෝසප් ස්ටාලින් සහෝදරයා, ඒ වගේ මන්ත්‍රය කැඳවුම් කරවල මේ සියලු දෙනා අත්අඩංගුවට ගන්න, අද හෙට අත්අඩංගුවට ගන්න විශේෂ මෙහෙයුමක් යනවා. ඒ නිසා තමයි මේ වැටලීම් කරන්න කියලා දේශබන්දු තෙන්නකෝන් මහත්තයාගේ නායකත්වයෙන් මේවා මෙහෙවනවා කියලා පොලිසිය මහතුරු ඇවිල්ලා කියලා තියෙනවා වටලපු තැන් තැන් වලට. දැන් අපිට තියෙන ප්‍රශ්නේ කවුද මේ දේශබන්දු තෙන්නකෝන්? දේශබන්දු තෙන්නකෝන් කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ ඇවිල්ලා අරලීගහ මන්දිරේ බොන්න දීලා, පොළු මුගුරු දීලා කුපිත කරලා මැරයෝ ගාලු මූදුරු පිටියට ගහන් දෙව්වට පස්සේ ඒක මෙහෙයු වෙතන හිට මහමොළකරුවන්ගෙන් එක්කෙනෙක් දේශබන්දු තෙන්නකෝන්. ඒතර දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්න කියලා තමයි අරගල කරුවෝ පහුගිය කාලේ සරන් පාඩ ඇතුලේ කිව්වේ. ආණ්ඩුවට ගෙදර යන්න කියන ගමන් දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නවා. දැන් ගෝල්ෆේස් භූමියට ඇවිල්ලා 9 වෙනිදා ගහපු, ඒක මෙහෙවපු, ගහන්න මැරයන්ට හයිය දුන්නු, ඔක්සිජන් ටික සපයපු ඒ දේශබන්දු තෙන්නකෝන් විශේෂ මෙහෙයුම් යොදනවලු අරගල කරුවෝ අත්අඩංගුවට ගන්න. අපි යන මොකක්ද ඒ නීතිය? මොකද්ද ඒ නීතිය? මොකද්ද ඒ හැඳි දෙකකින් බෙදෙන නීතිය? ඒ නිසා හරි පැහැදිලි මේ තම තමන්ගේ පිට අතුල්ල ගන්න, තමන්ගේ මර්ධනය, තමන්ට තියෙන චෝදනා ටික නැති කරගන්න, තමන්ගේ කුණු හොද ගන්න, ඒ වෙනුවෙන් කතා කරපු සියලු දෙනා අත්අඩංගුවට ගන්න තමයි මේ ඇවිල්ලා මැදිහත් වීම කරමින් තියෙන්නේ. අපි දන්නවා දැන් මේ විද්දිත් මේ කැලණිය විශ්වවිද්‍යාලය ගත්තට පස්සේ පොලිසිය වටලලා තියෙනවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ කැලණිය විශ්වවිද්‍යාලයට අදාළව ගත්තම කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දොරටු දෙකේ හමුදාවේ ජීප් රථ, පොලිසිය ජීප් රථ, ඒ වගේ මෙතනින් එහාට ඇවිල්ලා STF එකේ මහත්තුරු ඇවිල්ලා ශිෂ්‍යයන්ගේ වාහන, බයිසිකල්, පුට් සයිකල්, ඒ වගේම බයික් සියල්ල චෙක් කරනවා. අපි යන කාවද හොයන්නේ? කාවද හොයන්නේ? මහ බැංකුව හොරාවද? මහ බැංකුව කොල්ල කාපු මහ මොළකරුවද? පාස්කු ප්‍රහාරය කරපු කෙනාද? එහෙම නැත්නම් සුදුරෙදි නඩුවේ ඉන්න කෙනාද? මිග්යානා ගණදුවේ හොරකම් කරමු කෙනාද? අපි අහනවා මේ හොයන්නේ කවුද? හරි පැහැදිලි බරපතල මර්ධනයක් ඇවිල්ලා තිනවා. ශිෂ්‍යයන්ගේ ගෙවල් වලට ගිහිල්ලා විවිධ අඩත්තේටම් කරනවා. ශිෂ්‍යයන් ගෙවල් වලට ගිහිල්ලා බියවැද්දීම් කරනවා. පහර මේකවගෙන් පැහැර ගැනීමට දාල මෙදියත් වීම කරනවා. කැලණිය නේවාසිකාගාරය ඉස්සරහා හැමදාම පාන්දර යාමේ සුදු වෑන්නවිල කරගෙන අපි අහන මොකද සුදු වෑන්නේ? මොන සංස්කෘතියද මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා රනිල් වික්‍රමසිංහ ගේන්නේ. බරපතල ප්‍රශ්නේ තමයි දැන් අද දවසේදී වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ විරෝධතාවයක් තිබුණා කොළඹ කොටුවේ. ඒතර කොළඹ කොටුවේ තිබුණු විරෝධතාවයට සම්බන්ධ වුණු රුහුණ විශ්වවිද්‍යාලයේ මහාසංගමේ හිටපු සභාපති වෙරංග පුෂ්පික සහෝදරයා. පහුගිය කාලේ මේ අරගලය ඇතුලේ අකණ්ඩව මැදිහත් වුණා. සටන්කාමීව මේ අරගලයේ ජයග්‍රහණයට අරන් යන දාල සාධනීය මැදිහත් වීම වෙරංග පුෂ්පික සහෝදරය කරා. අද දවසේදීත් රනිල් වික්‍රමසිංහලාට ගෙදර යන්න කියන බලපෑම සහිතව මේ මර්ධනය නවත්තන්න කියන සටන් පාටෙත් එක්ක වෘත්තීය සමිතිය හා බහුජන සංවිධානය එකමුතුවෙන් කරපු විරෝධතාවයට සම්බන්ධ වෙනවා මේ වෙරංග පුෂ්පික සහෝදරය. ඒතර වෙරංග පුෂ්පික සහෝදරය සම්බන්ධ වෙලා ඔහු ළඟම තියෙන බස් රථයට ගොඩ වුණාට පස්සේ බස් රථයට නගිනවා කවදාවත් දැකලා නැති පුද්ගලයෝ 6 දෙනෙක්. ඒ පුද්ගලයෝ 6 දෙනා නැගලා වෙරංග පුෂ්පික සහෝදරයා වැදගෙන යනවා බස් එකෙන් එළියට. ඒතර බස් එකේ ඉන්න මිනිස්සු අනෝ ඇයි මෙයා වල්ලගන්නේ? ඒතර ළඟ ඉන්න කට්ටිය අනෝ වෙරංග අහනවා ඇයි මාව වැදගෙන යන්නේ කියලා. එතකොට වෙරංගට කිසිම චෝදනාවක් මුකුත් කියන්නේ නැහැ. කිසිම හේතුවක් නැතුව ඇදගෙන ගිහිල්ලා GC.342 කියන නිල් පැහැති ජීප් රථයට දාගන්නවා. දැන් මොකද්ද මේ? කවුද ඌ? එතකොට මේක හරි පැහැදිලි පැහැර ගැනීමක්. දැනටත් වෙරංග පුෂ්පික ඉන්නේ කොයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා හරි පැහැදිලි වෙරංග පුෂ්පික සහෝදරයා මේ වෙද්දි පැහැරගෙන තියෙනවා. එතකොට මේ එකක් විතරයි මේ රට පුරාම ඉන්න පිරිස් අත්අඩංගුවට ගන්න අදාළ පැහැර ගැනීම කරන්න අදාළ මැදිහත් වීම ආණ්ඩුව කරමින් ඉන්නවා. එතකොට දැන් අපි දැක්කා ඊයේ දවසේදී බණ්ඩාරනායක ප්‍රතිමාව ළඟට උසාවි නියෝගයක් ගෙනල්ලා එතන හිටපු හතර දෙනෙකුත් අත්අඩංගුවට ගත්තා. දැන් උසාවි නියෝගේ තියෙන්නේ බණ්ඩාරනායක ප්‍රතිමාව අවට විරෝධතා දක්වන්න එපා කියලා. ඒ වගේ මෙතන කලහකාරීව ඇසිරෙන්න පරි මොන හරි ඔන්න ඔහොම. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් එතනින් යන හැමෝම අත්අඩංගුවට ගන්න මෙන්න උසාවි නියෝගයක් තියෙනවා කියලා. ඒතර මේ රටේ ජනතාවට ජීවත් වීමයි තියෙන්නේ නැද්ද? මේ රටේ ජනතාවට තමන් කැමති යන යාමේ ඊමේ අයිතිය නැද්ද?
එනිසා හරි පැහැදිලි ආණ්ඩුව මේ මර්ධනය කරමින් යනවා. ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා දැන් අපි අහනවා දැන් දානිශ්ලව අත්අඩංගුවට අරගෙන වෙරංග පුෂ්පිකලව අත්අඩංගුවට අරගෙන තව අත්අඩංගුවට ගන්න ලේඛන ගොඩක් හදාගත්තා කියලා මේ අරගලේ නතර වෙයිද? නෑ. අපි කියනවා මේ අරගලේ මෙතනින් නතර වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි රනිල් වික්‍රමසිංහකට කියනවා රනිල් වික්‍රමසිංහ මර්ධනයේ ගෙද්දී hina වෙනවා හැර අපිට කරන්න දෙයක් නැහැ. ඒ මොකද අපි මතක් කරන්නම් රනිල්ට තමන්ගේ මාමගේ උදාහරණයක්. හයෙන් පහක බලයක් අරගෙන මහා බලයක් ගත්තා කියලා පම්පෝරි ගහපු JR ජයවර්ධන මහත්තයා හැම වෙලාවෙම තමන්ගේ සාක්කුවේ දාගෙන හිටියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඇමති ගොල්ලන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ටික සාක්කුවේ දාගෙන තමයි බය කරමින් හිටියේ. ඒ වගේම විවෘත ආර්ථික ගෙනල්ලා යම් මට්ටමකින් ආර්ථිකය ඇතුලේ මේ තියෙන මට්ටමට වඩා යම් ආර්ථික හැකියාවක් ඒ වෙලාවේ තියාගෙන හිටියා. ආර්ථික හැකියාවක් තියාගෙන ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි ටික තමන්ගේ සාක්කුවේ දාගෙන හයෙන් පහක බලයක් තියාගෙන බරපතල මර්ධනයක් සමාජය ඇතුලේ ගෙනාවා. ඒ ගෙනාව රනිල්ගේ මාමණ්ඩිව දැවැන්ත අරගලයක් ඇතුලේ එළවන්න මේ රටේ ජනතාව සමත් වුණා. ඒ වගේම හයෙන් පහක බලයක් ගත්ත JR ජයවර්ධනම දන ගැස්සුවා. දැන් ඒ JR ජයවර්ධනම දන ගැස්සපු එයාගේ බෑන දැන් ඇවිල්ලා මොකද කරන්නේ? මාම කරපු ටික කරන්න හදනවා. ඒ නිසා අපි බෑනට කියනවා මාම කරපු ටික කරන්න වෙන්නේ නැහැ. මොකද බෑනට අවම වශයෙන් ජනමතයක්වත් නැහැ. බෑන කොහොමදපත් උනේ? බෑනපත් උනේ හොරපාරෙන් ජනමතේ නැතුව පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඒ වගේම පාර්ලිමේන්තුව ඇතුලේ හොරා කාපු හොර හැත්තගේ සල්ලි ටික පාවිච්චි කරලා සල්ලි කුට්ටි ටික දීලා තමයි රනිල් වික්‍රමසිංහ විදායක ජනාධිපතිවරයාටපත් උනේ. එතකොට දැන් රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා ඉතින් මේ මර්ධනය කරන්න අරගලකරුව දනගස්සන්න හිතනවා නම් අපි කියනවා විහිළු සපයන්න එපා. විහිළු සපයන්න එපා කියලා කියන්නේ අපි ඒක ගණන් ගන්නෙවත් නැහැ. අබමල් රේණුවක්වත් රනිල්ගේ මේ මැදිහත් වීම අපි ගණන් ගන්නෑ. රනිල්ට කියනවා අපි විහිළු සපයන්න එපා කියලා. ඒ වගේම දැන් රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද? අපි ජනතාවට ඒකත් මතක් කරනවා. හය වතාවක් අගමැති වෙලා දශමයක් මේ රට හදන්න බැරි වුණු කෙනා තමයි අසමත් කෙනා තමයි රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ. ඒ හය වතාවෙම එක වතාවක්වත් තමන්ගේ දුර කාලේ ඉවර වෙනකල් අගමැතිකම කරන්න බැරි වුණු කෙනා තමයි රනිල් වික්‍රමසිංහ. ඒ වගේම පාර්ලිමේන්තුවට ජනතාවගේ ඡන්දයෙන් පත් වෙන්න බැරි වුණු කෙනා තමයි රනිල් වික්‍රමසිංහ. දැන් ඒ රනිල් වික්‍රමසිංහද අපිට කියන්නේ අපිව හැම ගන්නවා කියලා, හිරේ දානවා කියලා, අත්අඩංගුවට ගන්නවා කියලා, වරෙන් තුනෙකුත් කරනවා කියලා, හිරේ දාලා මේ ප්‍රශ්න ඉවර කරනවා කියලා. ඒ නිසා හරි පැහැදිලි අපි රටේ ජනතාවට කියනවා මේකට බය වෙන්න දෙයක් නැහැ. හේතුව සති දෙක තුනකින් රනිල්ගේ කතාව ඉවරයි. මොකද රනිල් වික්‍රමසිංහගේ කතාව ඉවර වෙනවා. රනිල් වික්‍රමසිංහ කතාව ඉවර වෙනවා. මොකද රනිල් වික්‍රමසිංහ ආවේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව නෙමෙයි, ජනතා මතයට අනුව නෙමෙයි. අපි අහනවා මේ රටේ ඉන්න ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක්වත් ගන්න බැරුණු රනිල් වික්‍රමසිංහ දැන් ඇවිල්ලා තියෙන පාර්ලිමේන්තුවට ඇවිල්ලා විධායක ජනාධිපති ධුරයට. අපි අහනවා මේ රටේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන් ඒක ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලට අනුව අනුකූල වෙන්නේ කොහොමද? ඒ නිසා හරි පැහැදිලි. ලක්ෂ 69ක් ගත්ත ගෝඨාභය රාජපක්ෂගේ ජනවරම මේ රටේ ජනතාව අහෝසි කරා. ඒ වගේම මහින්ද රාජපක්ෂගේ ජනවරම මේ රටේ ජනතාව අහෝසි කරා. දැන් ඒ ජනවරම තියෙනවයි කියලා පම්පෝරි ගහන සනත් නිශාන්තලා වගේ තක්කඩින්ගේ අනුභවයෙන් තමයි රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා තියෙන්නේ. අපි දැක්කා ඊයේ දවසේදී සනත් නිශාන්ත මන්ත්‍රීවරයා අපි දැක්කා මාධ්‍ය හමුවක් ඇඳවලා වහසි බස් ටිකක් දොඩනවා. ඒතර ඔහු කියනවා අපිට රටේ ජනාධිපතිවරයාට යන්න කිව්වා, ගියා අගමැතිවරයාට යන්න කිව්වා, දැන් මොකද්ද කරන්නේ? මැරෙන්න දහන්නේ කියලා. ඉතින් අපි මහත්වෝ කිව්වා ආණ්ඩුවට යන්නනේ. ඉතින් ආණ්ඩුවට යන්න කියලා කිව්වට පස්සේ දැන් පත් වෙලා තියෙන කැබිනට් එක මොකද්ද? දැන් ඇවිල්ලා ඉන්න අගමැති කවුද? ඉතින් දැන් ඇවිල්ලා ඉන්න අගමැති කියලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ හෙවණැල්ලනේ, මහින්ද රාජපක්ෂගේ හෙවණැල්ලනේ. ඒ නිසානේ අපි රනිල් වික්‍රමසිංහට යන්න කියලා කිව්වේ. ඒ නිසා ඒ දෙන්න අයින් වෙලා හරියන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ වහම අයින් වෙන්න ඕන. දැන් රනිල්ගේ ආණ්ඩුව ඇතුලේ කවුද ඉන්නේ? දැන් අද අපි දැක්කා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නම් කරා. කවුද නම් කරේ? කලින් හිටපු කෙනාමනේ. ඒතර කලින් හිටපු පොහොට්ටුවේ අය. ඒතර කැබිනට් මණ්ඩලෙ ඉන්නේ ගන්න. කව කලින් හිටපු පොහොට්ටුවේ අපි එපයි කියලා මොකද කියපු චරිත ටික. ඒ නිසා මැරෙන්න නෙමෙයි අකුලගෙන ගෙදර යන්න. මැරෙන්න ඕනේ නැහැ අකුලගෙන ගෙදර යන්න. දැන් ඔහු කියනවා අරගල කරුවන්ට ඔහු චෝදනා කරනවා මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා මෙහෙම තිබුණා. ඉතින් මහත්වේ අපි කියනවා වහසිබස් දොඩන්න එපා. එතකොට ඔබතුමා වහසිබස් දොඩන්නේ නැතුව අපි කියනවා මේ අරගලේ ජනමතයට ඇහුම්කන් දෙන්න. දැන් ඔහු කියනවා දැන් අපි ඔහු කියන එකක් අහගෙන හිටියා. ඔහු කියනවා ඊළඟ ඡන්දේ තිබුණට පස්සේ අපි මේක බලාගමු කියලා. අපි මේ රටේ ජනතාවට කියනවා අරගලේදී ජනතාව හැසිරෙන විදිය වෙනස්, ඒ වගේම ඡන්දවලදී ජනතාව හැසිරෙන විදිය වෙනස්.
හැබැයි අපි මේ රටේ ජනතාවට ජනතාවට ඉතාම ආදරණීය විදිහට කියනවා මේ තක්කඩි ටික කෝචෝක් කරන්නේ ඔබේ අපේ ජනමතයත් එක්ක. ඒ නිසා හරි පැහැදිලි වැඩපිළිවෙලක් ඉස්සරහට ගේන්න ඕන මේ රටේ ජනතාවගේ තෙල් පෝලිම් වල මැරිලා වැටෙන ජනතාවගේ වැඩපිළිවෙල ඉස්සරහට ගේන්න ඕන. ඒ වගේම ගෑස් පෝලිම් වල ඉන්න බෑ කියන වැඩපිළිවෙල ඉස්සරහට ගේන්න ඕන. විධායක ජනාධිපතිතුරිය අහෝසි කරන්න කියන වැඩපිළිවෙල ඉස්සරහට ගේන්න ඕන. ඒ වගේම මහජන කවුන්සිල් එක ගොඩනගන්න ඕන කියන වැඩපිළිවෙල ඉස්සරහට ගේන්න ඕන. ඒ නිසා තවත් ඔලු ගෙඩි වෙන විශ්වාස කරනවට වඩා වැඩපිළිවෙල වල ගැන විශ්වාස කරන වඩා යහපත් සමාජයක් දිනා ගැනීම සඳහා වඩා සංවිධානාත්මක බලයක් ගොඩනගන්න ඕන. ඒතොර ඒ ඇතුලේ තමයි මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ටික විසඳෙන්නේ. ඒ නිසා අපි කියනවා දැන් රනිල් වික්‍රමසිංහට නැවත දේශපාලන වශයෙන් රනිල් වික්‍රමසිංහට අනාගතයක් නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ හිතනවා එකෙක් දෙන්නෙක් මරලා හරි තමන්ගේ මේ විධායක ජනාධිපති ධුරය විධායක ජනාධිපතිකම තියාගන්න ඕන කියලා. ඒ වගේම රාජපක්ෂ කල්ලිය මේ වෙලාවේ හිතනවා රාජපක්ෂ ජුන්ටාව මේ වෙලාවේ හිතනවා රනිල් වික්‍රමසිංහ උඩින් දාලා මරලා හරි මේ ඉන්න කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන හරි රාජපක්ෂ ජුන්ටාව ආරක්ෂා කරගන්න හිතනවා. ඒ නිසා මේ යන්නේ එකිනෙකා දෙගොල්ලගේ පිට කහ ගැනීම. හැබැයි රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා වහාම මේ මර්ධනයට විරුද්ධව අපි පාරට බහිනවා. රනිල් වික්‍රමසිංහට ඉතාම අවධාරණය කළා කියනවා අපි දෙන්නේ සති කීපයයි, අපි දෙන්නේ දින කීපයයි. මොකද රටේ ජනතාව ඊයේ තෙල් පෝලිම් වල මිනිස්සු මැරුණා. රටේ ජනතාව කණ්ඩ නැතුව ඉන්නේ ඒ කණ්ඩ නැතුව ඉන්න අම්මා තාත්තගේ තෙල් පෝලිම් වල මැරෙන අම්මා තාත්තගේ ප්‍රශ්න වෙනුවෙන් අපි එනවා. ඒ නිසා හිතන් ඉන්නවා නම් අත්තරංගුවට අරන් මේක නතර කරන්න. අපි කියනවා මේ අරගලේ අත්තරංගුවට අරන් නැගිරි ඉවර වෙන්නේ නැහැ. අත්තරංගුවට ගැනීම ඇතුලේ නැවත සිද්ධ වෙන්නේ දහස් සංඛ්‍යාත ගණනක් මේ අරගලේ වටේ එකතු වෙන එක. ඒ නිසා රනිල් හිතනවා නම් ඒක එහෙම කරන්න බෑ, අත්තරංගුවට අරන් මේක ඉවර කරනවා කියලා. අපි කියනවා අත්තරංගුවට අරන් පෙන්නන්න අපි රනිල් වික්‍රමසිංහගේ කතාව, රාජපක්ෂ ජුන්ටාවේ කතාව ඉතාම නුදුරු දින කීපෙදි ඉවර කරනවා. ඉතාම වගකීමෙන් කියනවා අපි රනිල් වික්‍රමසිංහ පැන්නීම සඳහා වඩා සංවිධානාත්මක ඉදිරියට මෙදිහත් වෙනවා. රනිල්ට කියනවා හිරගෙවල් ලොකු කරගන්න, වෙඩි උණ්ඩ තව ගෙනත් ගන්න, කඳුළු ගෑස් තව ගෙනත් ගන්න. මොකද ඉස්සරහට එන්නේ රනිල්ට අමාරු කාලයක්. ඒ නිසා අපි කියනවා රනිල් වික්‍රමසිංහට පරිස්සම් වෙලා ඉන්න වගේම මේ රටේ ජනතාවට ආරාධනා කරනවා රනිල් රාජපක්ෂ ජුන්ටාව පන්නන්න දාල සංවිධානාත්මක මෙදිහත් වීම අපි කරමු. ඒ නිසා මේ මර්ධනයට නොබියව මුහුණ දෙමින් මේ අරගලේ ජයග්‍රහණ දිසානිතීට අරගෙන යමු කියන ඉල්ලීම මේ රටේ ජනතාවට අපි කරනවා. උණුසුම් පුවත් දෙසරින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා.